පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ කෝචි පානමති පාතේති සබ්බෝසෝ දිත්තේව ධම්මේ දුක්ඛං ධෝමනස්සං පරිසංවේදේති තී. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංගතුනි, අද දවසෙත් අපි හැමදෙනාම ජාතියේ නාලිකාව net fm ගුවන්විදුලිය වටා එක්කාසුනේ තුන් ලෝක ධාතුම සංසවදාල සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි. ඉදි අද දවසේ මෙම ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ කොට්ටාව අතුරුගිරිය පාර අංක 559 නිවසේ පදිංචි ඉමාසි ඉසාන ඇතුළු පවුලේ පින්වන්ත පිරිසත්, ඒ වගේම රත්නපුර පාර අවිස්සාවේල් පදිංචි MIB කරුණාසේකර මෙතිතුමා ඇතුළු පවුලේ පින්වන්ත පිරිසත්, ඒ වගේම අංක 190 ආටිගල පාර මීගොඩ වටරැක පාදුක්කලිපිනේ පදිංචි GW චන්ද්‍රලතා මෞතුමිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පින්ගන්ත පිරිසයි. ඒ හැමදෙනාටමත්, අපි හැමදෙනාටමත් මෙම ධර්මාශ්‍රවණ ධර්මදේශනාමේ පින බුදු පසේ බුදු මහරහත් මහෞත්තමයාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් මමා මහණියන් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පිංතුනි, අද ධර්ම දේශනාන මාතෘකා කරන්නේ තුනේ සංයුත්තනිකායේ සලායතන වර්ගයේට අන්තර්ගත පාඨලීය සූත්‍රය කියලා බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ගාමිණී කියන තැනැත්තෙක් අරමුණු කරගෙන දේශනා කරපු බොහොම ලස්සන සූත්‍රයක්, කරුණුකාරණා ගණනාවක් හිතේ උතු, ඒ වගේම දහම් නුවණ හාත්පසින් වෙලාගෙන වඩා ගන්න පුළුවන් දහම් කාරණා ප්‍රසව කරන බොහොම ලස්සන සූත්‍රයක්. පිටුනි, සෝක්ඛාතෝ භගවතා ධම්මෝ, ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි සෝක්ඛාත. ඉතින් මේ පාටලී නගරේ වාසය කරන ගාමිණී, නැත්නම් පාටලී ගාමිණී කියන තැනැත්තා තුලෝකාගරු භාග්‍යතුන් වහන්සේ සම්මුඛ වෙනවා. සම්මුඛ වෙලා තථාගතයන් වහන්සේට තියෙන චෝදනාවක් ගැන විමසීමක් කරනවා. ඒ චෝදනාව තමයි, තුලෝකාගරු භාග්‍යතුන් වහන්සේ මායාවන් දන්නවා. ඒ මායාවන් නැත්නම් මේ පිරිස් රඳව ගන්න, පිරිස් ආකර්ෂණය කරගන්න, පිරිස් ඇඳබැඳ තබා ගන්න, ඔය හිච්චේවීම ආදී ඔය ජාති නිසා මිනිස්සුන්ගේ ලාභ සත්කාර පුදව ගන්න, මේ ආදී කාරණා ගණනාවක් ගෙනහැර දක්වමින් චෝදනාවක් කරනවා. ඉතින් මායාවන් දන්නවා, ඒ දැනීම සම්බන්ධයෙන් මම අහලා තියෙනවා, ඒ අහපු දේ ඇත්තක්ද? ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේට ඒ භාග්‍යතුන් වහන්සේ කියන විදිහට කියනවාද, එහෙම නැත්තම් බොරුවෙන් චෝදනාවක් කරනවද? දහම අනුව නිවේද මේ පවතින්නේ ගැරහෙවුතු කාරණාවක්ද කියලා විමසීමක් කරා. ඉතින් ඒ විමසීමත් එක්ක සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා, ගාමිණිය සමනෝ ගෞතමෝ නැත්තම් ශ්‍රමණ බවක් ගෞතමයාණන් වහන්සේ මායාවන් දන්නවා කියලා මෙසේ යම් කෙනෙක් කියනවා නම්,
ඒ මා විසින් කියන ලද්දක් නැත්තන් තුලෝකාගරු භාගතුන් වහන්සේ කියපු දෙයක්මයි කියන්නේ. තථාගතයන් වහන්සේව බොරුවෙන් යටකරන ගමනක් නෙවෙයි. දහමට අනුව පවසනවා කරුණු සහිතව කිසියම් මේ වාදයකට ගැරියුතු තැනට නොපැමිණේ. ඉතින් මේ විදිහට යම් කෙනෙක් කියනවා නම් තුලෝකාගරු භාගතුන් වහන්සේ මායාවන් දන්නවා. ඒ මහණ බමුණන්ගේ සැබෑ වූම තෙපුල නැත්නම් වචනේ අපි අදහන්නේ නැහැ. එව නැත්නම් තුලෝකාගරු භාගතුන් වහන්සේත් මායා ඇති තැනැත්තෙක් කියලා කියනවා නම් මෙන්න මේක ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ දීර්ඝ විස්තර කිරීමක් තථාගතයන් වහන්සේ විසින් විස්තර කරන්න දෙනවා. මේ කෝලිය රජු, ඒ කෝලිය රජු කියන්නේ මව් පාර්ශවයේ මේ තමන් වහන්සේගේ නැත්නම් ශාක්‍ය කුලයේ කෝලිය වංශයේ නැත්නම් ශාක්‍ය වංශයේ මෙන්න මේ කෝලිය වංශයේ කෝලිය රජුරන්ගේ ඉන්නව මේ චරපුරුෂෝ නැත්නම් සෙබල සමාගමක් ඉන්නව ලම්බචූලක කියලා. ඒ රහස් පොලිසියේ වැඩ කටයුතු තමයි ඇත්ත කරන්නේ. කැරලි කෝලහල ඇති වෙන විස්තර පණිවිඩපත් රජුරන් වෙත දෙනවා. ඒ වගේම සමහර වෙලාවට හොරු වලක් වෙනවා. මේ ආදී ඒ කෝලිය රජුගේ ඒ සෙබල බලමුළුව නැත්නම් රහස් පොලිසියේ පිරිස පිළිබඳ ඔබේ දැනුමක් තියෙනවද කියලා විමසනක් කරා. ඔව් මන් දන්නවා කිව්වා. ඉතින් සෙබල පිරිස සිල්ලතුන් කොට දකින්නවද, කල්යාණ පිරිසක් වශයෙන් දකින්නවද කියලා විමසීමක් කරා. නෑ ස්වාමීනි, මේ පිරිස සිල්වත් පිරිසක් නෙවෙයි, පාප ස්වභාවය ඇති පිරිසක් කියලා මන් දන්නේ, ඒ දුස්සීල පිරිසක් කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ විමසීමක් කරනවා. එතකොට යම් කෙනෙක් කිව්වොත් එහෙම, මේ පාටලී ගාමිණී තැනත්තා අර පිරිස දන්නවා. ඒ දන්න නිසා ඒ පිරිස ගැන දැනුමත් එක්ක පාටලී ගාමිණී කියන තැනත්තා දුස්සීලේ පාප ස්වභාවය ඇත්තෙක්. මෙහෙම කියනවා නම් මනාව කියනවද? නෑ ස්වාමිනී, මනා කිය මනක් නෙවෙයි. කෝලිය රජුගේ ඒ සෙබල පිරිස බටයෝ අන්‍ය පිරිසක්, මම අන්‍ය පිරිසක්. ඉතින් ඒ බටයන්ගේ ස්වභාවය අන්ස්වභාවයක්, මගේ ස්වභාවය අන්ස්වභාවයක්. ඉතින් අර විදිහේ දුස්සීල පිරිසක් වශයෙන් ඔබ දන්නවනම් ඒ දැනීම ඔබගේ දුස්සීලකමක්ද කියලා විමසීමක් කරා. ඉතින් මේ කාරණා තුලෝකාගරු භාගතුන් වහන්සේ අපට දේශනා කරන්න හේතු ගණනාවක් තියෙනවා. සමහර කරුණු අපට දැනෙන්නේ, අපට හැඟෙන්නේ, අපට වැටහෙන්නේ, අපේ නුවණට විෂය වෙන්නේ. ඔයත්තුත් මේ මායාව කියන එක ඔයත්තු ගලපන්නේ උපක්‍රම කියලා. බයයි තුලෝකාගරු භාගතුන් වහන්සේ මායා දන්නවා, තථාගතයන් වහන්සේ මායමින් රවට්ටනවා කියලා බයයි. ඒ නිසා ඒකට ප්‍රබුද්ධ වචනයක් හදන උපක්‍රම. අපායක් කියලා දෙයක් නැතුව ඇති තථාගතයන් වහන්සේ මිනිස්සු පාපයන් ගලවන්න උපක්‍රමශීලීව උපක්‍රමයක් කරලා ඇති. නිරය කියලා දෙයක් නැතුව ඇති කාමයන්ගේ වරදව හැසිරීමේ නැත්තම් බොරු කීමේ, කේලම් හිස් වචන කීමේ වගේ ඉති මහා ප්‍රශ්න නැතුව ඇති. ඔය ප්‍රශ්නයක් ඇති ඔය කියන තරමට නැතුව ඇති. නමුත් අර මිනිස්සු නිවනට යොමු කරවන්න, ගුණධහමට යොමු කරන්න, හොඳ ජාතිවලට යොමු කරගන්න හොඳ දෙයකට පොඩි පොඩි බොරුවක් කිව්වට ලකූ වේසනයක් නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ හොඳ උත්තමයෙක්. ඒ උත්තමයන් වහන්සේ පිරිස ශ්‍රේෂ්ඨ භාවයට පත් කරන්න යම් උපක්‍රමයක් කරන්න ඇති. මේ මායාව කියන එක ඔයත්තු ඒ විදිහට ගලපලා හිත සැහැල්ලු කරගන්නවා. ඇත්තටම මේ බුද්ධ වචනේ විදිහටම ප්‍රාණඝාතය කියන එක මෙහෙම ඇත්තටම හොඳ නෑ, අදත්ත අදානේ කියන එක හොඳ නෑ කියලා දන්නවනම් ඒ දන්න කෙනා වැරදිලාවත් ඒ බුද්ධ වචනේ ඉක්මවා යන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ තියෙන ස්වභාවයක් ගැන දේශනා කරලා තියෙන්නේ. ඒ තියෙන ස්වභාවයත් එක්ක ඒක අපේ ජීවිතයට හෙනක්නේ. අපේ ඉහ මුදුනේ කඩුවක් එල්ලලා තියෙනවා නම් ඒ කඩුවේ නූල අපි විසින් කපා ගන්න නෑනේ. කපාගත් මොහොතේම අපේ ඇඟට වැටෙනවා. නමුත් පින්තුණි, මේ වගේ
මේ ස්වභාව නැත්තන්තු ලෝකාගුරු භාගතුන් වහන්සේ ගැන මේ සමාජය තුළ එක එක නිර්ණායක එක එක තීන්දු ඇති ඔයත් ඒ වහල ඇති. තථාගතයන් වහන්සේ හොඳයි, ඒ හොඳයි කිව්වාම ඔයත් රැවටෙනවා. හැබැයි ඒ හොඳ වුණාට මෙන්න මේ කාරණා. ඉතින් එහෙමනේ මිනිස්සෙට බයින්න ඕන නම් අපි කරන වැඩේ. ඒ එයා හොඳයි කියනවා. ඒ අම්මනම් හරිය හොඳයි. උදේම නැගිටිනවා. මෙහෙමයි මෙහෙමයි කියලා අර අගුණේ හොඳ අස්සේ හංගලා. හැබැයි එයා හරිය ලෝභයි. එදවර මොකුත් කියන්න බෑ. අර ලෝභයිම කිව්වොත් අපිට බනින්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ කියලා තමන්ගේ කාරණාවත් කියන. එතකොට ඒ තැනත්තට ගරහන්න බෑ තමන්ගේ ආයතන ප්‍රධානීෙක් වේ තමන්ගේ තැිතාන තමාගේ පුතා ගැන තමන්ගේ දරුවෙක් ගැන එන අනේ ඔයාගේ පුතානම් හරි හොඳයි ඔයාගේ දුවනම් හරි හොඳයි සිරියාවයි දැක්කොත් එහෙම වාසනාවයි ඉතින් වැඩත් පිළිවෙලයි හැමදේම හොඳයි හැබැයි චූට්ටක් කර අනුන්ගේ ඕපදූප හොයන ගතියකුත් තියෙනවා ඉතින් එතකොට අර ඒ හොඳ කියන්නේ නෙවෙයි උමනාව තියෙන්නේ එයාගේ දුර්ගුණයක් කියන්නේ ඒ දුර්ගුණයේ කියන ක්‍රමය මේ සමාජය හොඳට දන්නවා. කෙලින්ම දුර්ගුණයේ කිව්වොත් එහෙම අපි අහන්නේ යනවා යනවා වෙන වැඩක් බලා ගන්න කියලා අපි එළවනවා. ඒ නිසා ඉතින් මේ ක්‍රම අපි අඳුර ගන්න ඕන. තලෝකාගුරු භාගතුන් වහන්සේ සම්බන්ධය වුණු ධර්මයේ සම්බන්ධය වුණු එහෙමමයි මේ සමාජය හැසිරෙන්නේ. මේ තථාගතයන් වහන්සේත් මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා තමන්ගේ වැඩවලට ඇඳ ගන්නවා. ඉතින් අර කරණි කියමනකුත් තියෙනවා ඉතින් මේවා මේ සමාජයේ ආපු හේතු ඒ සමාජයේ ආපු හේතු කියන්නේ එක තැනක උපාසක අම්ම කෙනෙක් ඉතින් හඳුන් කూరు අර 100 නැත්තව පැකට් තියෙනවා එක පැකට් එකේ කూరు 100යි ඉතින් හඳුන් කూరు මිටියක් දෙකක්ම බුද්ධ මන්දිරයේ ගහලා දොරත් අහලා ගිහින් තියෙන්නේ ඉතින් සමහර අම්මලා තථාගතයන් වහන්සේට හරි ලෙන්ගතුයි ආදරේ ජනප්‍රවාදේන කතාවක් ඒ කතාවේ සමහර කොට්ටාස අපට මඟ හරින්න බෑ ඉතින් බුද්ධ මන්දිරේ අරිද්දී දුම් පිරිලා අය තිරයක් පේන්නේ නැහැ තථාගතයන් වහන්සේගේ මූණක්වත් පේන්නේ නැහැ ඉතින් අර උපාසිකාවට දැන් කවුද කරපු වැඩ උපාසිකාවට දරා ගන්න බෑ අනේ අම්මේ තථාගතයන් වහන්සේ මේ දුම්ගොඩ වැද්දේ කොහොම වැඩින්ද ඇද්ද කියලා මේ උපාසිකාවේ කටින් කියුණා. එතනින් පස්සේ ඉතින් මේ භාගතුන් වහන්සේත් ඒකට මේ ජනප්‍රවාදයක් මේක සත්‍ය කතාවක් නෙවෙයි. නමුත් ඒ වගේ ගත උත්තක් තියෙන ඒ හරය ඒ උදාහරණේ නෙවෙයි. ඉතින් තථාගතයන් වහන්සේ ඒ තැනැත්තියට දැනුම් දීලා තියෙනවා අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාවේදීච්ච මහා බෝසත් ජීවිතයක් ගෙවපු තථාගතයන් වහන්සේට මේ දුන් අරුම නැ පුදුම නැ ඉවසත හැකි හැබැයි ඉවසන්න බැරි කාරණාවකුත් තියෙනවා ඒ තමයි ඉතින් මේ මම කිව්වාය කියලා දැන් හැම තිස්සෙම යොමු කරගන්න ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා තථාගතයන් වහන්සේ මෙහිමයි කියලා තියෙන්නේ කියලා මම කිව්වාය කියලා ඒ නොකියපු જાති බෙදලා දෙද්දි කියද්දි අන්න ඒක නම් ඉවසන්න බෑ කියලා ඉතින් මේක මේ පඬිත කෙනෙක් නිර්මාණය කරපු මේ සිද්ධියක් වෙන්නේ නැති. නමුත් පින්තුනේ මෙන්න මේ වගේ සමහර ಜಾති අපිට බුදුරුත් ඉවසන්නේ නැති ಜಾති. ඉවසන්න බෑ කියන්නේ මේ වේදනාවෙන් පිච්චෙනවා නෙවෙයි. ඒව ඉවසන්නේ නැහැ. තථාගතයන් වහන්සේ නොකියපු ಜಾති දේශනා කරා කියලා දැනුවත් කිරීම ඉවසන්නේ නැහැ. මොකද දෙවියන් සෑත ලෝකයාටම ඒක හානියක්. එතකොට අපිත් පිළිගන්නේ නැහැ. අපි පිළිගන්න ක්‍රමේ අර මිනිස්සු ಗುಣ කියලා ಗುಣ කියද්දි නැත්තම් අර අහවල් රජුරුව නම් හොඳයි අහවල් ඇමතිතුමා බොහොම හොඳයි එයා ඉන්න ඕන කෙනෙක්ට සලකනවා කන්න බොන්න දෙනවා මෙහෙමයි හැබැයි මෙහෙමයි කියලා අර ಗುಣ 75ක් කියලා අගුණත් දෙක තුනක් කියන්නේ අන්න ඒ වගේ මේ සමාජයේ තේරුම් ගත්ත දක්ෂ පිරිස තමාගේ බොරු ගොඩ ස්ථාවර කරගන්න බුද්ධ වචනයක් දෙකුත් ඇදලා දානවා ඊට පස්සේ අහිංසක උපාසිකාව අහිංසක උපාසක තාත්තා රැවටෙනවා ඔය ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් ඒක හැබෑද එහෙමනම් කමන්නේ එහෙමනම් ගැටලුවක් නෑ කියන නිර්ණායකයන මොකද බයයි තථාගත බුද්ධ වචනයට විරුද්ධ වෙන්න ඒ නිසා තමයි ධර්මයේ නුවණ අපි හදා ගන්න අවශ්‍ය ඒ ධර්මයේ නුවණ හැදෙන්න නම්
අපි ධර්මා ශ්‍රවණය කරන්න ඕන. මේ ව්‍යායාමය මේ ජාතිය නාලිකාව නෙත්තෙෆෙම් ආදී මේ ගුවන් විදුලිය එදින් මේ මේ ව්‍යසනකාරී තත්වයේ මැදත් ඈත පුණ්‍ය භූමි කරා ගෙල ඒ ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන ස්ථානවලින් මේ ධර්ම දේශනා පටිගත කරගෙන ඒවට සුදුසු බිම් දායකත් ඌම හදාගෙන මේවා නිකම් පවත්වන්න බෑ පිටු. ඒ ධර්ම දේශනාවක පිනත් ඔයත්තුන්ට බෙදලා දීලා ඒ පිරිසත් ධර්මකාමීව ජීවත් කරගෙන මහා ව්‍යායාමයකින් මේ ධර්ම දේශනා ඔයත්තුන් කන මුල රඳවන්නේ මෙන්න මේ සුද්ධ කිරීම සිද්ධ කරගන්න. ඉතින් පිංගතුනි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකී කියන කතා ගලපලා දේශනා කරන්න දුනා. ඉතින් ලෝකී කියන කතත් එක්ක ගැලපුණොතින් අපි අවහිරතාවලට පත් වෙනවා. අපි හිර වෙන තැන් තියෙනවා. දැන් කෙනෙක් කිව්වොත් එහෙම මෙමි ගාමිනී කියන තැනත්තට දැනුම් දෙනවා මේ මායාව කියන්නේ මොකද්ද? මායාව විපාකක් දකින්නවා. ඒ වගේම ප්‍රාණඝාතය මොකද්ද? ඒ ප්‍රාණඝාතයේ විපාකත් තුලෝකාග්‍ර භාගතුනාසේ දකින්නවා. ඒ වගේම හොරකම් කිරීම මොකද්ද? හොරකම් කිරීමේ විපාකත් ඒ කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් මරණින් මත්තේ අපායේ දුගතියේ නිරයේ ඉපදෙන ස්වභාවය. සමහර වෙලාවට ඔය ඇත්තෝ මෙනෙහි කරලා බලන්න සමහර ඒවා ඔය ඇත්තෝ ආශිර්වාද විදියට සලකන්නේ. දැන් හොරාට CCTV කැමරාවක් පොලිසියෙන් එන එක එව නැත්තම් මුරකරුවෙක් ඉන්න එක මහා භයානක සිද්ධියක්. ප්‍රාර්ථනා විදුලිය විසන්දි වේවා මේ කැමරා හෙන ගහලා හෝ කැඩේවා මේ මුරකරු සිහි නැතුව වැටේවා පොලිසිය මේ පැත්තට එන්න එපා අඳුරට වෑයම් කරන අඳුරෙන් වැඩ ගන්න අඳුරත් එක්ක ගැළබීගේ ජීවිත තමයි හොරෙක්ගේ හොර හිතක තියෙන්නේ. නමුත් ඇත්තටම භවය ගැන කල්පනා කරොත් එහෙම තමන්ගේ අකුසල වේගය ක්‍රියා විරහිත කරන්න ක්‍රියාත්මක වෙන ආශිර්වාදයක් තමයි CCTV කැමරාව නැත්නම් පොලිස් දෙපාර්තමේන්තු මුරකරු මෙයාදී ජාති. ඔයත් මැරෙන්නේ නැතුව ජීවත් වුණොත් ඒ ආරක්ෂක වලලු ඉදිරියේ තමන් හොරකම් කරන්නේ ඒ හොරකම් කිරීමේ පාපේ දාලා හොරකම් නොකිරීමේ පින අරගෙන ඔයත් භවයේ ඇවිදේවි. ඉතින් අර පිරිස හතුර විදියට දැක්කට අපිට නිරන්තර ආශිංසන ආශිර්වාද පවත්වන පිරිසක්. ඉතින් අපිට අකුසල් ඍසි ලෙස කරගන්න දෙන්නේ නැති පිරිස, අකුසල් වලට වැටබඳින පිරිස් අපි මහා භයානක විදියට දැකගත්තාට සසරේ ඒ තරම් හොඳ පිරිසක්, ඒ තරම් කල්යාණ මිත්‍ර පිරිසක්. දැන් අම්මගෙන් බේරෙන්න බෑ. අම්මා හැතිරියක් මේ යන යන තන බලාගෙන හොයාගෙන යන බිරිඳගෙන් බේරෙන්න බෑ. බිරිඳ වැරද්දක් කරන්න දෙන්නේ නැහැ. මෙහෙමයි මෙහෙමයි මේ මහා කරුමයක් කියලා හිතාන හිටියාට එහෙත් අපිට දුගියට නිධානයක් වෙන්නවා හා සමානයි පිංගතුනි. ඉතින් මේ කාරණාවත් එක්ක මේ සමාජයේ දැන් ওই වයසක අම්මලෑම කියන જાතියක් තියෙනවනේ. හොරකම් කරපු කිසි කෙනෙක්ට හරියන්නේ නැහැ. ප්‍රාණඝාතය කරපු කිසි කෙනෙක්ට හරියන්නේ නැහැ. බොරු කියපු කිසි කෙනෙක්ට හරියන්නේ නැහැ. ඉතින් ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය. නැත්තම් මිත්‍යා මතේ මේ ජීවිතේම ඒ අයට විපාක විඳින්න සිද්ධ වෙනවාමයි. නැත්තම් මේ කේලම් කිව්ව කෙනෙක්ට හරියන්නේ නැහැ. ඒ වගේම නරක වචන රළු බස් කියපු කෙනෙක්ට හරියන්නේ නැහැ. හිස් වචන සම්ප්‍රප්පලාප කිව්ව කෙනෙක්ට හරියන්නේ. ඉතින් හැමදෙනාම නිරේට යනවා. ඒ නිරේට යන එක වෙනම දෙයක්. නමුත් ලෝභ භාවය, ඒ වගේම තේසේ කිපුණු භාවය, කිපිච්ච ස්වභාවය, කෝපය, මේ වගේ විපාක තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ දන්නවා. ඒ වගේම ඒව කෙරෙහි මිනිස් సంతාන තුල ඇතිවෙන මිත්‍යා මතක් දන්නවා. දෛව හොඳ නෑ කියන එකට ඒ හොඳ නෑ කියන තීරණය මත ඒ අකුසලයන් පිළිබඳ මිත්‍යා මත පුදවන්න බෑ. දැන් මේ අම්මලා මේ වැඩිහිටි මෞද්‍යමාපියෝ මෙනෙහි කරලා බලන්න. හොරකම හොඳ නෑනේ. ඒ හොරකම හොඳ නෑ කියලා හොරකමත් එක්ක තරහවක් බැඳගෙන හොරකමත් එක්ක කිපිලා හොරකම කියන එක මහා භයානක දෙයක් විදියට දැකලා ඒවා කරන කිසි කෙනෙක්ට සැනසීමක් නෑ කියලා හිතුවොත් ඒක මිත්‍යාවක්. අපි කෙනෙක් හොරකම් කරද්දී අපේ හිත ද්වේෂයට බැස ගන්නවා නම් ඒ ද්වේෂය අපට හානියක් නේ.
එදින් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ වාදයන් ගැන සියලු දෙනාම ප්‍රාණඝාතය කරන හැම දෙනාම දුක් දුම්නස් විඳිනවා. ඒ වගේම හොරකම් කරපු හැම දෙනාම දුක් විඳිනවා කියලා එහෙම ගත්තොත් එහෙම දැන් ඔය ඇමතිවරු එහෙම දුක් විඳිනවද? එව නැත්තම් ඔය රාජ්‍ය ඉහළ පැලැන්ති ඇත්තෝ බැංකු පිටින් ගත්තාය කියනවා. ඒ ඇත්තෝ ඍෂි ලෙස සුව විඳිනවා. එතකොට ධර්මයට විරුද්ධයි. ඒ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒ කට්ටිය සැප විඳිනවා අපි. ඊට පස්සේ ඔය ඇත්තෝ එනවා හොරකම් කරලා සැප විඳින්න පුළුවන් නම් මොකක්ද ඇයි ඉතින් අපිත් ඕක කරලා සැපසේ ජීවත් වෙන්න තියෙන්නේ? ඉතින් ඒක මිත්‍යා දෘෂ්ටිය. මේ කාරණා ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයෙන්මයි ලියා ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ ඒ ලිහන්න අවශ්‍ය උදාහරණ මනාව දේශනා කරලා තියෙනවා. දැනුම් දෙන හොඳට නාලා මට සිලිටු වස්ත්‍ර පැළඳගෙන සෝඳ වෙලවන් ගැල්ලු කෙස් රවුල් පිළිවෙලට හදාගත්ත කාන්තාවන් පිරිවරාගෙන කාමයන් පරිහරණය කරන මේ රජෙක් වගේ වාසය කරන තැනැත්තෙක් පේනවා. ඒ පෙනෙන තැනැත්තගෙන් විමසීමක් කරනවා මේ තැනැත්තෙක්, මේ පින්වත්නි, මේ පුච්චලයා මේ විදිහේ මේ මුදවට නාලා කරලා සුවඳ විලවුන් ගල්වගෙන කාන්තාවන් පිරිවරාගෙන ලස්සනට රජෙක් වගේ ඉඳුරම් පිනවන්නේ මේ තැනැත්තම කුමක්ද අතීතයේ කරලා තියෙන්නේ? ඉතින් දැනුම් දෙනවා, දැන් බලමු. අපි කාටවත් පක්ෂපාතීත්වයේ කතා කරනවා නෙවෙයි. ඉතින් ඒ දැනුම් දීමක් කරනවා ඒ රජය තුල රාජ්‍යයට පස මිතුරු වෙච්ච හතුරෙක්ව ඝාතනය කරනවා. දැන් අතීතයේ මේ ලංකා රජයට විරුද්ධව සන්ධානගත වෙච්ච නැත්නම් එරෙහිව කටයුතු සම්පාදනය කරපු පිරිස් හිටියා. ඒ පිරිසේ සතුරා මර්ධනය කිරීම සමග සමහර වෙලාවට ඒ මර්ධනය කරපු ඇත්තොන්ට ප්‍රසාද, තෑගි, නම්බුනාම, වර්ණ, ධජ, ඒ වගේම දේශාභිමාන, දේශ පුත්‍රාදී සම්මාන ලැබුණා. ඒ සම්මාන විතරක් නෙවෙයි, සමහර වෙලාවට ඒ සතුරු ගොඩක් ඝාතනය කරා නම් මේ ඒ සෙබලාගේ නමින් මාර්ග පවා ඉදි කරලා තියෙනවා. එතකොට මේ වගේ මේ සතුරෙක් ඝාතනය කරාට පස්සේ නැත්තම් විනාශයක් කරන්න ආපු ඒ විනාශකාරී තැනැත්තව ඝාතනය කරාට පස්සේ වන්දියකුත් දුන්නා. ඒ වන්දියෙන් ඕනනම් සැප විඳින්න පුළුවන්. මේ කාරණාව තමයි දැනුම් දෙන්නේ රජුරුවන්ට එළියේ වෙච්ච සතුරෙකු ඝාතනය කිරීම නිසා රජු අතිශයින් සතුටටපත් වුණා. ඒ සතුටටපත් වෙලා ඒ තැනැත්තට මේ විදිහට නිවසක්, මේ විදිහේ සැප සම්පත් ලබා දුන්නා. එතකොට දැන් බලන්න, ප්‍රාණඝාතය කරලා කෙනෙක් දුකසේ වාසය කරනවා නම්, කෙනෙක් දුම්නසින් වාසය කරනවා නම්, දැන් ඔය ඇත්තෝ දැන් අපිමත් බනගෙන රණවිරුව කියලා. ඉතින් රණවිරුවෙක් වෙන්න තියෙන සුදුසුකම් තමයි සතුරන් මර්ධනය කිරීම. ඒ ගොඩක් මරපු කට්ටියන්ට මේ රාජ්‍ය මගින්, ස්වේච්ඡා සංවිධාන මගින් ඉතින් ඔක්කොම වරප්‍රසාද ඒවා මේවා ලබලා දුන්නා. දැන් ඉතින් මේ ඒ සත්පුරුෂ රාජ්‍යයක තමයි එහෙම. අසත්පුරුෂ රාජ්‍යවල දැන් අපි දකිනවා ඒ සෙබලුන්ට සලකන්නේ නැහැ. අර භද්‍රවිතික ඇතින්න චන්නපජ්ජෝත රජුරුවන්ගේ වාහනයක් වෙලා හිටියේ. නමුත් ඒ භද්‍රවිතික ඇතින්න උදේනි රජුරාන්ට සහය දැක්වා. චන්නපජ්ජෝත රජුරුවන්ගේ දුවව යතු පිටේ තියාගෙන තමයි මේ උදේනි රජුරාන්ට පක්ෂපාතීත්ව බිරිඳක් වශයෙන් ඇවිල්ලා කටයුතු සම්පාදනය කරන්න උදව් කරේ. හැම යුද ජයග්‍රහණවලට විශේෂ සහායක් දක්වන්නේ තුන. ඒ සහායක් දක්වපු ඒ භද්‍රවිතිකා ඇතින්නගේ වයසක කාලයේදී ඇට්ටේරි හවනේකට ගිහිල්ලා අතහැරියා. ඒවයි කොල කන්නත් බෑ, දත් ගෙවිලා රිදෙනවා. ලෝකාගුරු භාගතුන් වහන්සේ පින්නපාතේ වඩිද්දී ඉතින් මේ ඇතින්න අඬ අඬ ඇවිල්ලා හොඳේ තිබ්බා තථාගතයන් වහන්සේ ඉස්සරහා තියලා. ඉතින් තථාගතයන් වහන්සේ ඇතින්නේගේ හිත කියවගන්න තිනේ. ඉතින් දැනුම් දුන්නා මේ උදේන රජුරාට මම මෙච්චර මෙච්චර උදව් කරා, කසාදෙට රාජකුමාරිකාවත් මගේ පිට උඩ තියාන තමයි ආවේ, මට වේගයෙන් දුවන්න පුළුවන්. ඉතින් ඒ තරම් ආරක්ෂා කරපු මාව වයසට ගියාට පස්සේ අත්හැරියා. මගෙන් වැඩක් නෑ කියලා දැනිච්ච ගමනේ මං ගැන හොයන්න බලන්නේ නෑ කියලා ඒ කේලම ඔයත් වගේ භාෂාවෙන් කිව්වොත් ඒ ගතු ටික කිව්වා.
තමන්ගේ දුකයි කිව්වේ. තලෝකාගුරු භාගතුන් වහන්සේ මේ උදේනි මහරජුරුව සම්මුඛ වෙලා අවවාදයක් කරා. මහරජු ඔබගේ යුද්ධ රණ සූරියක් විච්චර ඇතින්නකෝ, අනේ ස්වාමිනේ සඳහනක් නැහැ සටහනන්නේ, ඊට පස්සේ එහෙම කරන්න එපා, එතකොට සේනාව මන්දෝස්සහය වේවි, ජීවිතේ දෙන්නේ නැති වේවි, පිහිටක් නැහැ කියලා මෙහෙම දැනේවි. දැන් දැන් හිතලා බලන්න මේවා අපි ගලප ගන්න ඕන. මේ රට ආරක්ෂා කරන්න දිවි දුන්න රණවිරු ඉන්න අද සමහර වෙලාවට අසරණ වත්පා අහිමි වෙලා. ඉතින් බලන්නේ නැහැ. දැන් ඒක මේ රට දැක්කේ නැතුණාට ඒ ආයතන තුල තමාගේ බලයනී හිටපු හොඳම සෙබලා කකුල ගැලවිලා අන්න කෙට්ටු වෙලා කිසිම සැලකීමක් නැතුව මෙහෙම ඉන්නවා. ඉතින් එතකොට ඔයත් අපි හොඳයි. හැබැයි දවසක නැවත ඒ වගේ යුද්ධයක් ආවොත් එහෙම වැඩක් නැහැ. මේ ආණ්ඩුවට නැත්තම් මේ ජාතිය වෙනුවෙන් අපි දිවි දීලා අපේ අතප්පය කරනොත් අපේ ගෑනු දරුවොත් එක්ක අපි විතරයි අනන්න ඉන්නේ. නිකන් චුට්ටක් බලාවෙ එතනින් පස්සේ මුකුත් කරන්නේ. ඉතින් මේ විදිහේ අර සිතවිලි ඇති කරගන්නවා. ඒක දැන් අපි දිනු. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා දැනුණාට අනාගතේ ප්‍රශ්නයක් ආපු දවසක ඒ හමුදාව ඇතුලේ කතාවක් ඇති වේවි. අපි ඇයි පණ අරින්නේ? පණ ඇරලා අපේ සහෝදර සැබළුන්ට වෙච්ච ජාති අපේ ඇස්මුල පෙනෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ධර්මකාමී රාජ්‍ය ඇතුළ එහෙම නැහැ. මහා පිරිසක් නැහැනේ. සුළු පිරිසක් ඉන්නේ ආබාධයට ලක් වෙලා. ඒ අයට ඒ ජීවන ගමනේ උසස් තත්ත්වයක් පත් කරලා ඉතින් භවභෝග සම්පත් දීලා රාජ්‍ය සම්පත් දීලා ඒ ඇත්තෝ අතිශයින් සතුටට පත් වෙන ක්‍රමයක් අතීතේ හදලා තිබ්බා. ඉතින් ඒ විමසීම තමයි දැන් මේ ක්‍රමයට ගණන් හැදුවොත් මේ කාරණා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අතීතේ රජුට විරුද්ධව රාජ්‍යයට විරුද්ධව ප්‍රශ්න නිර්මාණය කරපු සතුරෙකු මැඩ ජීවිතේ නැති කරා නැත්නම් ඝාතනය කරා. ඒ ඝාතනය කරපු නිසා මේ තැනැත්තා සුව විඳිනවා. ඊට පස්සේ තවත් මිනිස්සෙක් අත් දෙක පිටිපස්සට ගැට ගහලා කසෙකින් තල තලා වද්දමල් මාලයක් බෙල්ලට දාලා හිස මුඩු කරලා රළු හඬ ඇති බෙරයකින් සද්ද කර කර හතරමන් හන්දියක පමුණුවලා ඒ තැනැත්තගේ හිස ගසා දාලා ඝාතනය කරනවා. ඊට පස්සේ මිනිස්සෙක් විමසීමක් කරනවා, මේ අර තැනැත්තා අච්චර වත දිදි දවස් ගානක් තිස්සේ වීතියක් වීතියක් නගරයක් නගරයක් ගානගෙන ගිහිල්ලා මෙහෙම මේ හිස ගසා දානවානේ, ඒ තැනැත්තගේ ඇයි ඒ බෙල්ල කපලා දැම්මේ? ඉතින් ඒ වෙලාවේ දැනුම් දෙනවා මේ ඒ රාජ්‍ය තුල කාන්තාවක් වේවා පුරුෂයෙකු වේවා ඉතින් මේ ජීවිතේ තොර කරා. අර දරුවෙක් මරලා නැත්තම් කාන්තාවක් මරලා ඉතින් මරලා ඔප්පු වුණා. ඔප්පු වීම නිසා රාජ දණ්ඩණයට ලක් වෙලා ඒ තැනැත්තා එච්චර දුක් විඳලා ඝාතනයට ලක් වුණා. දැන් මිනිස් ඝාතනය කියන එක තහනන්නේ. නමුත් මිනිස් ඝාතනය තහනම් වුණාට හැම රටකටම ඒ රට තුල දැන් ඉන්දියාව පාකිස්තානයේ වේවා ඒකෙත් මිනිස් ඝාතන කරනවා. ඒ කියන්නේ කාශ්මීරය අරමුණු කරගෙන නැත්තම් ඇමරිකාව සහ තිල් රටවල් වේවා. ඉතින් ඒත්තෝ ඒ යුද ඉලක්ක වලට ගහලා සතුරු ඒ මිනි මෙරීම ඒත්තොන සම්මානනීය ආචාර වලට හේතු සම්පාදනය කරනවා. ඉතින් ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයේ කියලා කිව්වාට මර්ධනය කරන්න බැරි මහා දරුණු සතුරෙක් පොලිස් දෙපාර්තමේන්තු විසින් වෙඩි තියලා ඝාතනය කරොත් ඒත්තොන්ට සම්මාන සහ ධනලාභ සම්මුඛ වෙනවා. ඉතින් ඒ වගේ අතීතේ නැත්තම් මේ ඔසාමා බින් ලාඩන් කියන ඒ තැනැත්තගේ හිසට ඩොලර් මෙච්චර කෝටි ගාණක් දෙන්නම් කියලා මිලක් නියම කරා. ඉතින් ඒ වගේ තත්ත්වවලට ඒ ප්‍රාණඝාතයේම හොඳ නැහැ කිව්වට සමහර ප්‍රාණඝාතයේ ලෝකේටම ආශිර්වාදයක් කියලා සලකගත්ත ක්‍රම තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඉතින් අද මේ රාජ්‍ය තුල වේවා ස්ත්‍රීක් වේවා පුරුෂයෙක් ඝාතනය කරොත් ඒ තැනැත්තට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් විඳින්න වෙනවා. නමුත් අර පිරිසක් ඝාතනය කරන්න බෝම්බ පැනඳගෙන එන කෙනෙක්ට එයාව ඝාතනය කරේ නැහැ කියලා සමහර කෙනෙක්ට රස්සා අහිමි වෙලා තියෙනවා. ඇයි ඔබ ඒ තැනැත්තව වැළැක්වේ නැත්තේ? එයාව වෙඩි තියලා මරලා දැම්මේ නැත්තේ කියලා, මැරුවේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ ප්‍රාණඝාතය නොකිරීම නිසා සමහර රස්සා අහිමි වීම සමහර ඒ જાති සිද්ධ වෙලා තියෙනවා.
සමහරවලාට ප්‍රාණඝාතය කිරීම නිසා තමාට අතිශයින් හොඳ වරප්‍රසාද හොඳ නිල ඨානාන්තර ලැබිලා තියෙනවා. සමහර වෙලාවට ප්‍රාණඝාතය කිරීම නිසා වදබන්ධනවලට ලක් වෙලා තියෙනවා. ඉතින් බලන්නකො මේ ප්‍රාණඝාතය සම්බන්ධයෙන් අපි හිතුවට ප්‍රාණඝාතය කරොත් දුම්නසින් ඉන්න ඕන කියලා, ප්‍රාණඝාතය කළා සපවිඳන ඇත්තු ඉන්නවා, ප්‍රාණඝාතය නොකළා කියලා දුක් විඳින ඇත්තු ඉන්නවා, ප්‍රාණඝාතය කරලා දුක් විඳින ඇත්තොත් ඉන්නවා. එහෙමනම් පින්තුනි, අපි දකින දේ දකින මට්ටමට නෙවෙයි මෙමි සූත්‍රය. දැන් ඔයත්තුන් දැන් වෙන ඉසව්වකට ආවේ, දැන් මේ මොකද්ද මේ වෙන්නේ, ධර්මයේ ධර්මයේ කියලා කිව්වාට දැන් හැම පැත්තෙම පැටලෙනවනේ කියලා. ඉතින් සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ ගාමිනී සංගතයේ පාටලි සූත්‍රය අවශ්‍ය නම් ඒ පිටු 610 වගේ පිටුව පෙරලා ගත්තොත් ඔයත්තුන්ට මේ බුද්ධ ජයන්ති ග්‍රන්ථ මුද්‍රණ ඒ වගේම බලා ගන්න පුළුවන්. ඒ වගේම පිඟුතුනි, ඊට පස්සේ මේ මේවා දැන් යම් කෙනෙක් කියනවා නම් ප්‍රාණඝාතය කළා මේ ජීවිතයේ දුක් දුම්නස් විඳිනවා කියලා, ඒ ගත්ත දෘෂ්ටි ගත්ත තැනත්තට වෙන්න මොකද, ඒ තැනත්ත බොරුවක් නේද කියන්නේ? එසේ ස්වාමීනි, ඒ තැනත්ත බොරුවක් කියයි. ඉතින් ඒ බොරු කියන කෙනා සිල්වත් වේද දුසිල් වේද? ස්වාමීනි, දුසීලෙක්, දුසීලෙක්. ඒ දුසිල් තැනත්තාගේ පාප ස්වභාවයක් ඇත්තද නැත්නම් පාප ස්වභාවයක් තියෙනවද නැද්ද? ස්වාමීනි, පාප ස්වභාවයක් තියෙනවා. ඒ තැනත්තා මනවින් පිළිපන්න කෙනෙක්ද, වැරදි විදියට පිළිපන්න, කියන්නේ ධර්මයට මනාව ආපු කෙනෙක්ද, ධර්මයට වැරදිව ආපු කෙනෙක්ද? ස්වාමීනි, වැරදිව ආපු කෙනෙක්. ඒ වැරදි විදියට ආපු තැනත්තා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා කියන්න පුළුවන්ද, සම්මා දෘෂ්ටිය තියෙනවා කියන්න පුළුවන්ද? ස්වාමීනි, ඒ තැනත්තා කෙරෙහි තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියනේ. ඒ මිත්‍යා දෘෂ්ටික තැනත්තා කෙරෙහි පහදින්න සුදුසුද නුසුදුසුද කියලා විමසීමක් කරා. ස්වාමීනි, පහදින්න බෑනේ. දැන් ඔයත්තුන්ට මේ කාරණා තේරෙනවා ඇති. අපි සරලයි කියලා හිතුවාට දැන් අපි තලස්තෑනේ. මේ නෙත් FM ගුවන් විදුලියේ වර්ෂ අවුරුදු ගණනාවක් ඔයත්තුන්ට බණ කිව්වා. ඒ බණ අහලා අහලා දැන් වර්ෂ අවුරුදු ගණනාවක් තලස්තෑනේ. දහම් දැනුම තියෙනවා. එතකොට දැන් මේ සූම් දහම් කාරණා අහලා මැරෙන්න කාලය. මේවා නාහා මැරෙන්න හොඳ නෑ පිංගුතු. අපි දන්නවා සත්පුරුෂ සමාගමක උණුහුම, සත්පුරුෂ සමාගමක ආස්වාදය, සත්පුරුෂ සමාගමක එකතුව මේ net පවුලේ හැමදෙනාම වින්දනය කරනවා, පරිහරණය කරනවා, විඳ ගන්නවා. හරි ලෙන්ගතුයි. හොඳම ඥාතියෙක් විදියට නැත්තම් හොඳම හිතවතෙක් විදියට ජීවිතේ පැත්තකින් තියාගෙන ඉන්න පිරිසක් ඉන්නවා මේ net FM ගුවන් විදුලියේ. මොකක් හරි වුණොත් ඕක අර බැලුම් වලට කිව්වා නම් හරි, නැත්තම් මොකක් හරි දහම් ගැරළුවක් අවතාර ඊරිදා වෙනකන් ඉන්නකො, ඕක අර කැටවල නායක හඳුරෙන් විසඳ ගනිමුකෝ. ඉතින් අපිට සමහර වෙලාවට කතා කරලා අනේ මේ පැත්තේ අසාධාරණයක් වෙනවා, මෙහෙම කියන්නකෝ අපිට මේ net එකටවත් කියලා මේ පැත්තට වතුර එන්නේ නැහැ, මේ පැත්තට මෙහෙමයි කියලා. ඒ වගේ අර තමන්ගේ දුකක් ආව තැනකදී මතක් කරන සගෙක් නැත්තම් කල්යාණ මිත්‍රයෙක් අපි මතක් කරගන්නවනේ. අම්මා මතක් කරගන්නවා, තාත්තා මතක් කරන, අනේ තාත්තා හිටියනම්, අනේ අම්මා හිටියනම්, එවාගේ අනේ net එක හිටියනම්, ඒගොල්ලෝ මේ ගැන හොයලා බලાવી, මේවා දැනුවත් කරાવી. ඉතින් ඒ වගේ කාලයක් තිස්සේ හැමදේම දීලා ඊට පස්සේ අපි දැන් චුට්ටක් ඒ ගතානුගතික ක්‍රමයට කරුණු කාරණාහනාට වැඩි ගැඹුරක්. ඉතින් ඔයත්තුමයි දැන් සමහර වෙලාවට අර ස්වාමීන් වහන්සේ මෙහෙමයි අපි ගැඹුරු බණයි ආස නැත්තම් මෙහෙමයි මේ බණ කියවෙන්නේ. ඉතින් ඒකට හේතුව ඔයත්තුන් නොතේරුනොත් මේව පවත්වන්න බෑ. ඒ පවත්වන්න අවශ්‍ය ශක්තතාවයට ඒ බයයි මේ ගැඹුරු කාරණා කියන්නේ නැහැ. නමුත් පිංගුතුනේ ඉතින් මේ නාලිකාවේ එහෙම නීති දාලා නැහැ. ඍෂි ලෙස මේ තථාගතයන්න් වහන්සේ දහම් කාරණා මතු කරන සේක්වා කියන ආරාධනා තමයි සත්පුරුෂ සමාගමේ තියෙන්නේ. මේ කාරණා ඔයත් එකින් එක මෙනෙහි කරන්නම වෙනවා. මේ ක්‍රමයටම තමයි අපිට නිවනට යන්න වෙන්නේ. ඉතින් මේ සරලයි. බුද්ධ ශාසනයේ මල් ටිකක් පූජා කරලම නිවන් දකින්න පුළුවන් එකක් නෙවෙයි. ගම්භීරයි. ඒ ගම්භීර කියලා මේ අහස පොළව ගැට ගන්න තරම්
ප්‍රශ්නයක් නෙවෙයි. සරලව විතක්ෂණශීලීව ධර්මයේ දෙස බලන කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද මේ වැඩපිළිවෙල යන්නේ කියන මේ කාරණා එකින් එක අහගෙන අහගෙන ගියොත් ප්‍රයත්න ස්ථාවර වෙනවාමයි. ස්ථාවරයන් තුල අපට සතුටේ සමහර මේ පැවිදි කාන්තාවෝ මෑණිවරු මෙහෙණින් වහන්සේලා විදිහට අනේ අපේ ධර්මකාමී ජීවිතයට භාවනාවක් උනායි පැය මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා මේ ධර්මයෙන් වැඩ ගන්න පිරිස් ඉන්නවා පිටු. ඒ තුල තථාගතයන් වහන්සේ නැවත දැනුම් දෙනවා යම් කෙනෙක් දැන් මේක මේ හොරකම එහෙමනම් අනිත්‍යව ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් පන්සිල් සම්බන්ධයෙන්. එනිසා ඒ කාරණාත් අපි වෙලාව තියෙන හැටියට ගලපන්න උත්සාහවන්ත වෙමු. ඉතින් නැවත හොඳට සැප විඳිනවා. සැප විඳින කෙනෙක් ඉන්නවා. ඒ සැප විඳින කෙනෙක්ගෙන් අහනවා දැන් කාන්තාව පිරිවරාගෙන මල් මාලා දරාගෙන මෙහෙම හොඳට රිසි ලෙස සැප විඳින කෙනෙක් ඉන්නවා. ඒ සැප විඳින කෙනාගෙන් විමසීමක් කරනවා අර මේ තැනැත්තා ඇයි මෙහෙම සැප විඳින්නේ. ඉතින් ඒ වෙලාවේ දැනුම් දෙනවා අර සතුරු රාජ්‍යයක් තිබ්බා. ඒ සතුරු රාජ්‍යයේ රත්තරන් වගේ තිබ්බ රත්තරන් ටික පැහැරගෙන ඇවිල්ලා හොරකම් කරලා. ඉතින් රජු අතිශයින් සතුටට පත් වුණා. දැන් හිතන්න අපේ සීමාවට ඇවිල්ලා මාළු අල්ලන් ගියා කියලා. එතකොට නැව ලුහු බැඳලා මේ මාළු ටික අපි හොරකම් කරගන්නවා නැත්තම් හොරාට ආවුද ගෙනාවා සතුරාගේ අතට විකුණන්න. ඒ ආවුද ටික අපි බලහත්කාරයෙන් පැහැර ගන්නවා නැත්තම් හොරකම් කරගන්නවා. ඒ හොරකම් කරාට පස්සේ කෝටි මෙච්චර ගාණක් වටින මේ රාජපුරුෂය විසින් කෝටි මෙච්චර ගාණක් වටින ධනයක් අපිට ගෙනත් දුන්නා හොරකම් කරලා කියලා. අන්න ඒ වගේ අතීතයේ එහෙම જાති තිබෙනවා. දැනුත් එහෙමයි. හිතන්න භික්ෂුන් වහන්සේ නමක්ගේ නැත්තම් මේ තැනක හොර මද්‍රව්‍ය පෙරනවා කියලා මද්‍රව්‍ය බෝතලයක් තියලා තියෙනවා. ඉතින් ඒක අපිට බෑ හලන්න. ඒ කෙනාට අවවාදයක් කරවලා හලවන්න පුළුවන්. හොරකම් කරාට පස්සේ හොරායේ පාපේ කරගෙන ඉවරයි. ඒ හොරාගේ જાති අපිට හොරකම් කරන්න බෑ. ඒ හොරාට දඬුවම් දෙන්න නැත්තම් ඒ කර්මයේ කර්මපතයක් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඒ ටික අපි හොරකම් කරගත්තොත් ඉතින් රාජ්‍ය නීතිය අනුව අපේ මාළු සම්පත කොල්ල කන්න ගිහිල්ලා අපි නැවත් එක්ක අත්අඩංගුවට ගත්තා. අපි ගත්තා කියලා අපිට ඒ හොරකම් කිරීමට අපට ලාභේ ලැබෙනවා. ඉතින් මේ විදිහේ අතීතයේ රජුට පසමිතුරු රාජ්‍යයක බඩු හොරකම් කළා. ඉතින් මේ ලංකාවේ ඕක දැනෙන්නේ නැහැ. නමුත් මේ සීමා මායින් වල රාජ්‍ය තියෙනවා නම් එකම බිම ඉරකින් තාප්පකින් බැම්මකින් බෙදලා යන තැනකදී ඉතින් ඒ රාජ්‍යයේ ඒවා වෙන්නේ රහසේ. ඒ රාජ්‍යයට කුමන්ත්‍රණ කරන්න ඒ රාජ්‍යයේ තියෙන වස්තුව යටින් හරි හාරලා මණික් වාදී වස්තුව මේ රාජ්‍යයට ඇඳ ගන්නවා නම් ඒවට හොඳට ඉතින් එහෙම හොරකම් කළා. දැන් නිත්‍යානුකූලවත් හොරකම් කරන ඇත්තු ඉන්නවනේ. එහෙම හොරකම් කරලා සැප විඳින පිරිස් ඉන්නවා. ඒ වගේම සමහර කෙනෙක් මේ අතපය බැඳලා කස වලින් ගහ ගහ වදමල් දාලා මරන්න ගෙනියනවා. ඒ තැනැත්තගෙන් අහනවා අර තැනැත්තා අර වද දිදී ගෙනියන්නේ ඇයි? වද දිදී ගෙනියන හේතුව තමයි එයා හොරෙක්. ඒ හොරා මොකද්ද කරලා තියෙන්නේ? අර රජ්ජුරුවන්ගේ මේ භාණ්ඩාගාරයෙන් මෙහෙම හොරකම් කරලා තියෙනවා නැත්තම් මේ මෙහෙමයි මෙහෙමයි කියලා දැනුවත් කරනවා. එතකොට එක්කෙනෙක් හොරකම් කරලා සැප විඳන. ඉතින් හොරකම් කරලා සැප විඳින ඒවට ගොඩක් උදාහරණ දෙන්න අවශ්‍ය නැහැ. ඔයත් පත්‍රයක් බැලුවොත් නැත්නම් ප්‍රවෘත්ති බැලුවොත් ඇති තරම් උදාහරණ තිබේ. ඒත් බොහොම ලස්සනට ඒ කටයුතු සම්පාදනය කරලා හිනහා වෙලා ඒ කිසි දෙයක් නොවිච්ච ගන්නට චකිතයක් විචිකිච්ඡාවක් අනිවිිත භාවයක් නැතුව බොහොම විසරදව ඒ පිරිස ඉස්සරහට එනවා. මොකද ඒ ධනෙ කියන එකට මහා වටිනකමක් දීලා තියෙන ගුණයට වඩා. එතකොට ඒ සමාජයේ ඉතින් ඒවට සලකනවා නම් ඒකත් එක්ක අර මෝඩයා වැඩියෙන් පිම්බෙනවා. දවසකදී එයා අර ගාඩ් එකක් කියලා නැත්තම් මේ පිරිසක් දාගෙන ඉන්නේ ඒ එයාට ඒ විසරද වෙතින් යන්න බෑ. චකිතයක් අර තනියෙන් යන්න බෑ. දූටුගැමුණු මහරජුරුවෝද මහා සංඝ සමාගමක් ඉස්සරහා
තනින් ධර්ම දේශනා කරන්න යද්දී දාදිය දැම්ම දහදිය. ඒ වගේ ඔය ප්‍රභූවරයෙක්ට නැත්තම් එයා කවුරු හරි ළඟින් තමයි එක්කන් තමයි යන්නේ විසරදු තනියෙන් යන්නේ. තනියෙන් යන්න පෞරුෂයක් නැහැ. ඉතින් අර පටෙන් පිටෙන් කීප දෙනෙක් දාගෙන ආරක්ෂකෝ කියලා වෙන්නේ නැති. නමුත් අර ඒ විසරද භාවය චුට්ටක් අඩුයි. එයත්තුන්ගේ හිත යට දන්නවා මම මෙච්චර හොරකම් කරලා දෙනවා මෙහෙමයි මෙහෙමයි. හැබැයි සැප විඳිනවා. එතකොට ප්‍රාණඝාතය කරලා සැප විඳින පිරිස ඉන්නවා හොරකම් කරලා. ඒ වගේම සමහර වෙලාවට හොරකම් කරේ නැහැ කියලා ඒවා යන්නේ ඇරියා. පැහැරගත්තේ නැහැ කියලා තානාන්තර අහිම වෙලා දුක් විඳින ඇත්තොත් තැති. ඒ වගේම හොරකම් කරලා දුක් විඳින පිරිසකුත් ඉන්නවා. නැමෙත තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා. ඒ වගේම බොරු බොරු කියලා රාජ්‍ය රාජ්‍ය කොටවලා නැත්තම් වැරදි තොරතුරු දැන් ඉල්ලනවා. අපේ කොච්චරක් මේ ණය තියනවද මොනවද කියලා ඒවට වැරදි තොරතුරු දීලා ඒ වැරදි තොරතුරු තෙක්ක සමහර වෙලාවට තමන්ට ජාති පවර ගන්නවා. හිතන්නකො පළාත් නමයක් තියෙනවා. ඒ පළාත් නමය තුල තමන්ගේ පළාතට ගම් අතුරු ආධාර මෙච්චරක් ඕන කියලා. ඒදී නැති සංඛ්‍යා ලේඛන හදලා මහාණ්ඩුවෙන් ලොකු ධනයක් උපදව ගන්නවා. ඒක ඇවිල්ලා බොරු බොරු වාර්තා බොරු කියලා. එතකොට ඒ ඇමතිතුමා හරි හොඳයි නැත්නම් ඒ රාජ්‍ය නිලධාරිය හරි හොඳයි අපේ පළාතට ගොඩක් ಜಾති ඉපදෙව්වා කියලා ඔහුට සම්මාන දෙනවා නැත්නම් ඔහුට ධනෙ දෙනවා. ඒ වගේ මේ බොරු කියලා සැප විඳින පිරිස් ඉන්නවා. එහෙම නැත්නම් රජුරෝ සනස්සවන්න අර අන්දරේ කියන්නේ අන්දරේ බොරුමයි කියලා. එතකොට අන්දරේ ගැන හිතද්දිත් තිනහනවා. ওই චිත්‍රපටිවල වුණත් ඒ බොරු කියන කට්ටිය විකට නළුවා කියලා කියන්නේ. ඉතින් එහෙම විකට නැත්තම් රජුට බොරු කියකේ රජුව අස්වසවනවා. ඉතින් අද නම් ඉතින් ගොඩාක් ඉන්නවා. ඒක දැන් මේ කාරණා කියද්දි ඉතින් රජුට විතරක් නෙවෙයි ඒ පාලනේ ඔක්කොටම එක එක විකටු ඉන්නවා බොරු කියන්නේ. නෑ නෑ ඒක එහෙම නෑ මෙහෙමයි මෙහෙමයි කියලා ඒක අපි අපේ සමාජයක තන නොමග යවනවා වැරදි සංඛ්‍යාලේඛන දෙනවා කියලා. ඉතින් එයාට හොඳ පඩියක් දෙනවා. ඉතින් ඒ අයට පඩිය දෙන්නේ උපදේශක කියලා. බොරු කියන එකට පඩිය දෙනවා කියලා නෙමෙයි කියන්නේ උපදේශක කියලා. එයාට ලොකු ධනයක් දීලා සැප සම්පත් දීලා අර බොරුවෙන් කවට්ටගෙන ඉන්නවා. එහෙම බොරු කියලා සැප විඳින පිරිසක් ඉන්නවා. ඒ වගේම ඉතින් මේ කාමයන් වර්ධවා ඒ ගැන කිව්වේ නැහැ. මේ පුංචි දරුවෝ පවා ධර්මාශ්‍රවණය කරනවනේ. ඒවත් එක්ක ඒව ඇතිතරම් ওই ප්‍රවෘත්ති වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම නැවත දඬුවම් අධිකරණ වලින් එක්කාස වෙලා තියෙන ඒ හේතුව තමයි බොරු කිව්වා කියලා ඔප්පු වෙලා. ඉතින් සමහර ජාති වැරදි පිටුනේ. වැරදි කියන්නේ සමහර වෙලාවට අපි අධිකරණ වලට ගිහිල්ලා නැත. නමුත් මේ 550 ජාතක පොත, පිරිත් පොත, කුරානයේ, බයිබලයේ ඌවත් තියලා තියෙනවා. ඒ ආගමික පිරිස් එක්ක ඉතින් ඒකේ අත තියලා දිවුරන්න කියනවා. මේ සත්‍යක්මයි කියන්නේ කියලා. දැන් එතකොට ඒ දිවුරුවානම් ඒක දැන් ඒ දෙපැත්තෙන් කවුරු හරි ඇත්ත කියන්නෙපෑ. ඒ දෙපැත්තෙන් එතකොට අපි දන්නවා මේ මේක මේ චාරිත්‍රානුකූල පිරිත් පොතේ හරි ජාතක පොතේ හරි අත තියලා දිවුරුවාට මේක එක්කෙනෙක් බොරු කියන්න ඕන. එක්ක මේ පැත්ත කෙනා බොරු කියන්න ඕන. එක්ක එහා පැත්ත කෙනා බොරු කියන්න ඕන. ඒ බොරුවක් කිව්වහම එයාට සාමාන්‍ය දඬුවමක් රුපියල් 10-15 දාග නැත්නම් අවුරුදු කිහිපයක් හිරේ ඉන්න බේවි. උසාවිය නොමග යවීම ඔයා දී ජාති නිසා. නමුත් අර ධර්මයේ නමින් දිවුරලා ධර්මයේ පල් 550 ජාතක පොතපල් නැත්නම් මේ පිරිත් පොතපල්ක පිරිවානා පොත් වහන්සේ පල් කියලා ඒකේ අත තියලා දිවුරවලා. ඉතින් මේ ඒක අහද්දී එයාගේ සසරට වෙන අන්තරාය, එයාගේ ජීවිතයට වෙන අන්තරාය, භවයට වෙන අන්තරාය මහා භයානකයි. ඒ පුංචි පුංචි ජාති වලට පොල් ගෙඩිය හොරකම් කරලා නැත්තම් පොඩි දෙයකට මේ ආත්මයම පාවා දෙන මට්ටමේ එහෙම ගෙනියන්න හොඳ නැහැ. එහෙනම් ඉතින් ඒ දිවුරලා කිව්වා නම් ඒක විශ්වාස කරනවා නම් ආයෙ එතනින් එහාට සාක්ෂි මුකුත් අහන්න දෙයක් නැහැ. මෙයා කියන්නේ ඇත්ත, මෙයා කියන්නේ ඇත්ත කියලා විසඳලා දෙන්න ඕන. ඒ විසඳන්න පුළුවන්කම නැත්තම් ඒක විශ්වාස කරන්නේ ඒ ප්‍රධානියෝ. ඒ නිසානේ නැවත නැවත විමර්ශනය කරන්නේ. දැන් ඒක පොතේ අත තියලා දිවුරවපුවාම ඇත්තම කියනවා නම් ආයෙ විමර්ශනය කරන්න දෙයක් නැහැනේ. ඉතින් ඒගොල්ලොත් දන්නා මේ තැනැත්තාගේ එක පාර්ශවයක් මේ අතේ තියලා
පොත අල්ලලා දිවුරාට බොරුවට තමයි මේ දිවුරන්නේ කියලා. ඉතින් එතකොට ඒ ක්‍රම අනිවාර්යෙන් ඒ ධර්මකාමී පුස්තක නැත්නම් ඒවට වෙන අපහාසය, ඒවට වෙන හිරිහැරය, නැත්නම් ඒ තනත්තක ජීවිතේ වෙන හිරිහැරයත් එක්ක මෙනෙහි කරලා ඒවා ඉවත් කරන්නේ වග කියුතු ඇත්තෝ මෙනෙහි කරගත්තොත් මැනවි. ඉතින් එහෙම බොරුවක් කියලා අහුවෙච්ච ගමන් ඒ තනත්ත හිරේ දාන බන්ධනයට රජුට බොරු කිව්වා කියලා ඝාතනය කරනවා. ඒ ඝාතනයේ තුල ඒ බොරුවෙන් එහෙම ප්‍රශ්න නිර්මාණය වෙනවා, තව කෙනෙක් බොරු කියලා සැප විඳිනවා. ඉතින් මේකත් එක්ක පින්තුනේ යමෙක් හිතනවා නම් බොරු කියන කෙනා සැනසීමෙන් නෙවෙයි ඉන්නේ, හොරකම් කරන කෙනා සැනසීමෙන් නෙවෙයි ඉන්නේ, කාමයේ වරදව හැසිරෙන කෙනා සැනසීමෙන් නෙවෙයි ඉන්නේ, ඒ වගේම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා සැනසීමෙන් නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් රාජ්‍ය යාන්ත්‍රණය ගැලපෙන ඇල්කොහොල් එතනෝල් ආදී ඒවා නිර්මාණය වීම, රජයේ ප්‍රශස්ත නැත්තම් මේ ලෝභකමට සම්මාන දෙන බැංකුවේ ලෝභකමින් කෝටි ගාණක් තැන්පත් කරලා තියෙනවා නම් හොඳම ආයෝජකයා නැත්තම් හොඳම ඉතුරුම් කරනේ යෙදිච්ච තැනැත්තා කියලා එයාට තෑගි දෙන. ඉතින් ලෝභයට තෑගි දෙන, ද්වේෂයට තෑගි දෙන, මෝහයට තෑගි දෙන, ලෝභයේ සතුට සමරන නැත්තම් හොරකමේ සතුට සමරන සමාජයක් තමයි අපිට තියෙන්නේ. ඒ සමාජයේ තුල අපේ කරුණු කාරණා දැනගන්න ඕන. හොරකම් කරපු හැමෝම දුකසේ ඉන්නේ නේ, බරු කියන හැමෝම දුකසේ ඉන්නේ නේ, සපයුද නැත්තොත් ඉන්නවා. හැබැයි ඒ වගේ විපාක දැන් සාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ ඒ බොරු කියන කට්ටිය දුකසේ වාසය කරනවා කියලා හිතුවොත් ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය ආපු කෙනාට සතුටක් නැත්තම් ගරු කිරීමක් අවශ්‍ය නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටිය කෙනා සිල්වා, ඒ දුසිල් කෙනාගේ හිතේ ඒකාග්‍රතාවයක්. එතකොට මේ ධර්මයේ හැම පැත්තෙම අපි සන්නද්ධ කරගන්න ඕන, ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕන පිංතුනේ. මෙන්න මේ කාරණා සහ එතනින් පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන්න යුතුනේ හොරකම් කරොත් මේකයි වෙන්නේ, බොරු කිව්වොත් මේකයි වෙන්නේ. ඒ රාජ්‍ය යාන්ත්‍රණය තුළ මිනිස්සු ප්‍රසස්ති කිව්වට, තෑගි දුන්නට, වරප්‍රසාද දුන්නට ඒවා නෙවෙයි. ඒක ඇත්ත විපාක තුලෝකාග්‍ර ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනව දැකලමයි අන්තරායයි කියලා දේශනා කරේ. අන්තරායයි කියලා දේශනා කරපු වගේ යන්තරායේ මට්ටමට අපට දැනෙනවා නම් අපි ඒ වගේ ෂණයකින් ඉවත් වෙනවා, බැහැර වෙනවා. ඉතින් ඒක දැනුම් නැති නිසා තමයි තාම අපි ඒවා වැළඳගන්නේ. ඒවා දුරින් දුරු කිරීම සඳහා මේ හැමදෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ රත්නපුර පාර අවිස්සාවේල්ල පදිංචි MIB කරුණාසේකර මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි. ඒ ඇතුන්ගේ විශේෂ අරමුණක් තිබෙනවා අවිස්සාවේල්ල පදිංචිව සිටි ජී තිලකා ගම්ලත් බිරිඳගේ, එවනත් ඒ ඇතුන්ගේ දාවර මෑණියන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය සිහිපත් කර පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීම දෙපාර්ශවයේම මේගේ හැමදනාට පුණ්‍යානුමෝදනාව සිදු කිරීම, ධර්ම දේශනා කරපු අපටත් එවැගේම ඇතුන්ගේ පවුලේ සුජීවත්වන හැමදනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්ම අවබෝධයේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. එවැගේම තවත් දායකත්වයක් පවතිනවා අංක 190 ආටිගල පාර මීගොඩ වටරැක පාදුක්කලිපනේ GW චන්ද්‍රලතා මැතිතුමිය ඇතුළු දූ දරු මුණුබුරු මිනිබිරියන් විසින් මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. එයත්තුන්ගෙත් අරමුණක් තිබෙනවා අංක 190 ආටිගල පාර මීගොඩ වටරැක පාදුක්කලිපනේ පදිංචිව සිටි W ධර්මසේන පියාණන් වර්ෂ අවුරුදු 73ක් ආවුස වළඳලා අභහා ප්‍රාප්ත වෙලා තිබෙනවා. 2021 ජූලි 27 දිනට තුන් මාසයන් සම්පූර්ණ වීම නිමිති කරගෙන පුණ්‍යානුමෝදනාව සිදු කිරීමේ අදහසින් මෙහි දායකත්වයෙන් කටයුතු කරන දයාබර බිරිඳ GW චන්ද්‍රලතා මහත්මිය ඇතුළු එවැගේම දරුවන් තාරක අසංක ධර්මසේන, භාත්‍ය හර්ෂ ධර්මසේන,
එවගේම ලේලිවරුන්, හසිනී නිසංසලා මාතර, සෙව්වන්දි අප්සරා දල්විස්, මිනිබිරිය ඩයානා මිනිතුලි ධර්මසේන, මුණුපුරා මෙතුන් ධර්මසේන කියන මේ පින්වන්ත පිරිස, එවගේම තවත් දායකත්වයක් පවතෙනවා. කොට්ටාව අතුරුගිරිය පාර අංක 559 නිවසේ පදිංචි ඉමාංශි ඉශානි ඇතුළු පවුලේ පින්වන්ත පිරිසත්, එයත්තුන්ගේත් අරමුණක් පවතෙනවා. මීට වර්ෂ අවුරුදු 6කට පෙර මිය පරලව ගිය කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ විශ්‍රාමික ගුරුතුමියක් වෙන, ගුරු මෑණි කෙනෙක් වෙන සුමනා රණසිංහ ගුරු මෑණියන්, එවැගේම සිරිසේන රණසිංහ, ජොසලින් රණසිංහ, නන්දා රණසිංහ මෙනිවිය ඇතුළු අපවත්ී වදාලා වූ සියලු ස්වාමීන් වහන්සේලාටද, රට දය වෙනුවෙන් දීපු දූ සියලු රණවිරුවන්ටද පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. එවැගේම සෙත් ප්‍රාර්ථනාව ධර්ම දක්ෂිනා වැඩසටහනෙහි ධර්මයේ දේශනා කරන සියලු දේශකයන්න් වහන්සේලාට, නැත් FM නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයට, එවැගේම දාබර පියාණන්ට හා ප්‍රේමා රණසිංහ පුජ්‍යම්මාට, රොහන්සා දම්සුවි, නිහන්සා මෙත් සුවි, මින්දි වීරසිංහ යන දේනයන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරපු ඒ පින්වන්ත පිරිසගේ නමින් මියගිය සියලු ඥාති මිත්‍ර බඳු සමාගමට මේ හැම පිනක්ම සැපයෙන් සැපේ පිණිස, උතුම් නිවන් පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඒ වගේම ඒ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන පවුල්වල උපන්දින සමරන දුවා දරුවන්ට, ඒ වගේම අනිත් පින්වන්ත පිරිසටත් ධර්මකාමී ජීවිත උරුම වේවා කරන කියන රැකී ආරක්ෂා වෙනඳාම් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක භාවයට පත් වේවා, ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන්ගේ නමින් මියගේ සියලු ඥාති මිත්‍ර බඳු සමාගමටත්, සුජීවත්ව වාසය කරන හැමදෙනාටමත් අද දවස් උපන්දින සමරණයේ දුවදරු වැඩිහිටි මව්දමාපියන්ටත් සුභම සුභ උපන්දින වේවා, දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කරන කියන රැකී ආරක්ෂා වෙනඳාම් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා, අපි හැමදෙනාටමත්, අපි හැදවඩු දෙමාපියන්ටත්, නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත්, තෑම සත්නටත්, ලොවේ ලෞතුරා වැඩ පිණිස අමා මහ නිවන් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් එකටම දිව්‍යාන ඥාන්තින් පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා චුභුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. මේ හැම දනාට මාසින්සන ආශිර්වාද පවත්නවා. රත්නත්‍රය අනන්ත සූවිසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැලකට පාසා, තබන පේරකට පාසා, නිති ආරක්ෂාව සෙත් සාන්තියේ සැලසේවා, සෙත් වේවා කියලා හැමදනාටම සම්මා සම්බුදු සරණයි.